සුබ දවසක් වේ ආදරම්මේ තාත්තිපුතේ දිවේ. ජීවිතය කියන්නා වූ දෙයට අරමුණක් කරා යන්න පුළුවන් වගේම ඕනෑම කෙනෙකුට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේ හැකියාවක් තියෙනට ඕනේ. අද ගොඩක් වෙලාවට රත්රා නම් මේ තාත්තිපුතේ දිවේ මේ අභියෝගවලට මුහුණ දෙනවයි කියන එක නෙමෙයි මිනිස්සුන් වශයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ. අපි පුරුදු වෙන්න ආසයි හරිම කම්ෆර්ටබල් විදියට ස්මූත් විදියට හැම දෙයක්ම සිදු වෙනවා නම් එතන තමයි මේ මොහොතේදී අපි කැමති. ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනය අද සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තැනකට ගෙනියන්නේ නැහැ මේ මොහොතේ ඒ දරුවව පෞරුෂත්වයෙන් ඉහළට ගන්න. මං අද මේ සුද්ධ භූමියකට ඇවිල්ලා තියෙනවා. මම මේවට කියන්නේ සුද්ධ භූමිය කියලා. ඒ නිසා මේක ලස්සන කැම්පින් සයිට් එකක් විතරක් නෙමෙයි මේක මිනිස්සෙක් වශයෙන් තමාගේ ආත්ම අභිනන්දනය ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් තෝතැන්නක්. ඉතින් අපේ දේශයට රත්න නම් මේ තාත්තිපුතේ දුවේ මේ වගේ තැන් අවශ්‍යයි. මොනවටද කියලා ඇහුවොත් කාර්ය අපේ දරුවන්ගේ සිත අපේ දරුවන්ගේ ගත අපේ දරුවන්ගේ ජීවිතය ඉහළට ඔසවන්න. දැන් මේ කර්තව්‍ය කරනකොට දන්නේම නැතුව හැම කෙනාගේම ජීවිතවල මේ අන්‍යෝන්‍ය සබදියාව අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දැන් මේක ගොඩ නැගෙන්න පටන් ගන්නවා. අද ගොඩක් වෙලාවට හැම කෙනාම උත්සාහ කරන්නේ තමාගේ ෆෝන් එක ගත්තා. ඒ ෆෝන් එකත් එක්කම මේ මොහොතේදී කොට කොට ඉන්නවා. නමුත් ඒ ෆෝන් එකෙන් ඔබට ගිය මනුස්ස සම්බන්ධතාවයක් නැහැ. Facebook එකට ගියා chat කරන්නේ මේ මොහොතේ දන්නේ නැති කෙනෙකුත් එක්ක. ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්න දන්නේ නැහැ. ඇහැට ඇහැ බලාගන්න දන්නේ නැහැ. මේ මොහොතේ ඉරියව්වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. තමාගේ කාය ශක්තිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තමා ළඟ කාය ශක්තියක් තියෙනවා. නමුත් ඒ කාය ශක්තිය වර්ධනය කරගන්නේ නැහැ. ඒ නිසා ඔබගේ පුතාව ඔබගේ දුවව රත්රනම් මේ තාත්තිපුතේ දුවේ රත්රන් පුතේ දුවේ ඔබ ඕනෑම වෙලාවක ඔබේ ජීවිතයේ අවස්ථාවක් හම්බුනොත් ජීවිතය ඇතුලේ කරන්න පුළුවන් මොනවද කියලා හොයලා බලන්න. ඒ නිසා ඉගෙන ගන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් උදේ ඉඳලා හැන්දෑව වෙනක අපි දන්න දෙයක්. හැබැයි ඒකට ඔබට ගිහිල්ලා ඔබට මොනවද කරන්න පුළුවන්? අලුත් විදියට ටීම් එකක් ආකාරයෙන් සමාජයක් ආකාරයෙන් කණ්ඩායමක් ආකාරයෙන් ඔබට මොනවද කරන්න පුළුවන්? ආත්මාර්ථකාමී වෙලා ජීවත් වෙන්න හරිම ලේසි. හැබැයි පරාර්ථකාමී වෙලා තවත් කෙනෙක් දිරෙනකොට අප්පුඩියක් ගහන්න මේ මොහොතේදී පුරුදු කරන්න පුළුවන්ද? ඒක තමයි ජීවිතේ වැදගත් වෙන්නේ. ඒ නිසා මම අද මේ සයිට් එකට ආවට පස්සේ මම දැක්ක දැන් මේ වගේ මේ යම්කිසි ආකාරයෙන් පළඳනාවක් තියෙනවා. ඇත්ත. දැන් මේක දාමා ගැනීම අත්‍යවශ්‍යයි. මේ පළඳනාව දාගත්තොත් මේ මොහොතේදී ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා මේ තමාගේ ජීවිතයට ආරක්ෂාව කියන දේ තමා දැනගන්නට ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාවට මොටබයික් එකක් පැද්දාක් ආරක්ෂාවෙන් නෙමෙයි මොටබයිකේ පදින්නේ. වාහනයක් කෙලෙව්වත් ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ. ත්‍රිවිධයක් කෙලෙව්වත් ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ. ඒ නිසා දැන් මේ තමාවත් ආරක්ෂා වෙලා අනිත් අයවත් ආරක්ෂා කර ගැනීම තමයි මනුස්ස මට්ටම තුල ඔබේ මගේ වටිනාකම. ඒ නිසා මේ මොහොතේදී මගේ ජීවිතේ මං ආරක්ෂා කරගත්තේ නැත්නම් කාර්ය මම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ජීවිතයට වටිනාකමක් දෙන්න ඕනේ. ඒ නිසා රත්නම් මේ තාත්තිපුතේ දුවේ මේක හැම වෙලාවෙම පළඳගෙන මුළු ජීවිතේම ඉන්නේ නැමේ. ඕන් නැති වෙලාවට ඊට පස්සේ ගලප ගන්නවා. තමාට තේරෙනවා නම් කාර්ය මේ මොහොතේදී යම්කිසි ආකාරයෙන් රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවයි කියලා. ඒ රිස්ක් ෆැක්ටර් එකේදී මේ මොහොතේදී තමා දැනගන්නට ඕනේ කොතනටද යන්නේ, කාත් එක්කද යන්නේ, ඇයි යන්නේ. නැත්තම් කරි මොකද වෙන්නේ? කිසිම ලැකලෑසියක් නැතිකොට සමහරවල් වතුර නැත්තම් ඉහළ ඉඳලා පල්ලෙහාට සමහර අය මොනවද කරන්නේ? නෑ බය ගසන්න අල්ලලා මෙහෙම තල්ලු කරන්න හදනවා. තල්ලු කරනවා නෙමෙයි මේ බය ගසලා ගන්න. හැබැයි බය ගසලා ගන්න ඉස්සර බිම වැටලා ඉවරයි. එනිසා ජීවිතයේ මේ මොහොතේදී තමා සූදානම් නැති මොහොතක ඒ දේ කරන්න හොඳ නෑ. ඒක යටි මනසට යනවා. ඒ නිසා තමයි සමහර අය දොරවල් වහලා තියෙනකොට කරවලේදී බහු ගල කෑ ගහනවා. එතන මේක දැන් යටි මනසට යනවා. යටි මනසට ගියාට පස්සේ පොඩි සද්දයටත් බයයි, අඳුරට බයයි ඊට පස්සේ. ඒ නිසා ජීවිතය කියන්නේ හරිම ලස්සන දෙයක්. හැබැයි ඒක ජීවත් වෙන්න මේ මොහොතේදී ඒ අත්දැකීමට ගිහිල්ලා බැලුවොත් විතරයි ඕනෑම කෙනෙකුට ජීවත් වෙන්න ලේසි කියලා දැනෙන්නේ. ඉතින් මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබත් එන්න මේ වගේ තැන්වලට ඇවිල්ලා ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. ඔබේ පෞලක් ආකාරයෙන්, පරම්පරාවක් ආකාරයෙන් පෞරුෂත්ව වර්ධනය වෙච්ච පෞලක් වෙන්න.
එදාට ඔබට දැනේවි ජීවිතය කියන දේ හරිම සතුටුයි, ජීවිතේ බලවන්තයි, ජීවිතේ ආශිර්වාදිතයි, සහ ජීවිතේ ජීවත් වීම ඔබට වටිනාකමක් තියෙනවා කියලා දැනේවි. එහෙනම් ඔබට මම සුබ පතනවා. කවදා හෝ දවසක මෙවැනි අත්දැකීමකට එන්න දේව ශක්තිය, දේව බලය ඔබට ලැබේවා කියලා චෙස්පිටයි.